හැලෝ යාළුවනේ අද අපි බලමු අපේ ගේම් එකේ ප්ලේ ඔබ්ජෙක්ට් එක බාධකයක හැප්පුණාම ගේම් ඕවර් වෙන්න හදාගන්නේ කොහොමද කියලා. හොඳයි මුලින්ම අපි කලින් වීඩියෝ එකේ හදාගත්ත මේ ස්ක්‍රිප්ට් එක මම ස්ක්‍රිප්ට්ස් කියන ෆෝල්ඩර් එක ඇතුළට දාගන්නවා අපේ ප්‍රොජෙක්ට් එක හොඳට ඕගනයිස් කරගන්න ඕන නිසා. ඊළඟට අපිට මේ ගේම් එක ගේම් ඕවර් වෙන්න හදාගන්න ඕන මේ ප්ලේයර් මේ මොකක් හරි බාධකයක හැප්පුණාම. ඉතින් ඔයාලට මතකයි නේද අපේ මේ ප්ලේයර් බාධකයක හැප්පුණාද කියලා කොලිෂන් එක ඩිටෙක් කරන්න අපි ස්ක්‍රිප්ට් එකක් ලියාගත්තා. ඒ ස්ක්‍රිප්ට් එක අපි ලියාගත්තේ මේ ප්ලේයර් කියන ඔබ්ජෙක්ට් එකට. ඉතින් ඒ විදිහට කොලිෂන් එකක් ඩිටෙක් කරලා ගේම් එක ඕවර් වෙන්න හදාගනිද්දි මේ ප්ලේයර්ට අපි ස්ක්‍රිප්ට් එකක් ලියාගන්න එක එච්චර සාර්ථක නැහැ. මොකද ගේම් ඕවර් වෙලා ලෙවල් එක ආයේ රීස්ටාර්ට් වෙද්දි අපේ මේ ප්ලේයර් අලුතෙන් රීස්පෝන් කරගන්න ඕනේ. ඉතින් එහෙම කරද්දී අපේ මේ ප්ලේයර්ගේ තියෙන ස්ක්‍රිප්ට් එක හරියට ලෝඩ් වෙන්න නැතුව යන්න පුළුවන්. ඒකට අපි ගේම් මැනේජර් එකක් හදාගන්න ඕනේ. ගේම් මැනේජර් එකක් හදාගන්න මුලින්ම මේ හයිරාකී එක උඩ රයිට් ක්ලික් කරලා ක්‍රියේට් එම්ටි කියන එක අරගෙන මේ එම්ටි ගේම් ඔබ්ජෙක්ට් එකක් හදාගන්නවා. ඊළඟට ඒ ගේම් ඔබ්ජෙක්ට් එක මම මෙතන රීනේම් කරගන්නවා ගේම් මැනේජර් කියලා. ඊළඟට අපි ට්‍රාන්ස්ෆෝම් එක රීසෙට් කරගනිමු. හරි ඊළඟට ඇඩ් කම්පෝනන්ට් වලට ගිහිල්ලා නිව් ස්ක්‍රිප්ට් එකක් අරගෙන මම මෙතන ගේම් මැනේජර් කියලා ස්ක්‍රිප්ට් එකක් හදාගන්නවා. හොඳයි මේ යුනිටි අලුත් වර්ෂන් එකේ අපි ගේම් මැනේජර් කියලා ස්ක්‍රිප්ට් එකක් හදාගනිද්දි මේ යුනිටි වලින් ඔටෝමැටිකලි ඒක ගේම් මැනේජර් එක කියලා ඩිටෙක්ට් කරගන්නවා. ඉතින් අපිට බලාගන්න පුළුවන් මෙතන වෙනම අයිකන් එකකින් අපේ ස්ක්‍රිප්ට් එක පෙන්වන්න පටන් ගන්නවා. හොඳයි මම මේ ගේම් මැනේජර් කියන ඔබ්ජෙක්ට් එක මෙහෙම උඩටම ගන්නවා. එතකොට අපිට ඒක ලේසියෙන් බලාගන්න පුළුවන්. ඊළඟට මම විෂුවල් ස්ටුඩියෝ වලින් ගේම් මැනේජර් ස්ක්‍රිප්ට් එක ඕපන් කරගන්නවා. අපිට ගේම් මැනේජර් ස්ක්‍රිප්ට් එකට මේ ෆන්ක්ෂන් දෙකම අවශ්‍ය වෙන්නේ නැහැ. මම ඒ දෙක ඩිලීට් කරගන්නවා. ඊළඟට මේ යූසින් ටැග් වලනොත් අපිට අවශ්‍ය වෙන්නේ යුනිටි එන්ජින් එක විතරයි. මම අනිත් යූසින් ටැග් දෙකත් මේ විදිහට ඩිලීට් කරගන්නවා. ඊළඟට අපි අලුත් ෆන්ක්ෂන් එකක් හදාගමු ගේම් ඕවර් කියලා. ඒකට මම void game over කියලා මේ විදිහට ෆන්ක්ෂන් එකක් ලියාගන්නවා. ඊළඟට දැනට අපිට මේ ෆන්ක්ෂන් එක හරියට ක්‍රියාත්මක වෙනවද බලාගන්න අපි debug log එකට message එකක් ලියාගමු. ඒකට මම debug.log වරහන් ඇතුලේ quotation mark ඇතුලේ game over කියලා type කරගන්නවා. හරි ඊළඟට මේ script එක save කරලා මම ආයෙ unity වලට යනවා. ඊළඟට අපි කරගන්න ඕනේ අපේ මේ player මේ බාධකයක හැප්පුණාම, ඒ කියන්නේ collision එකක් detect කරාම game manager script එකේ තියෙන මේ function එක call කරන්න හදාගන්න එක. ඒකට මම player ගේ අපි හදාගත්තු player collision කියන script එක open කරගන්නවා. හොඳයි අපි කලින් හදාගත්තේ අපේ player මේ බාධකයක හැප්පුණාම අපේ debug log එකට ඒ collision එක සිද්ධ වුණ object එකේ name එකන විදිහට message එකක් හදාගත්තු එක. හොඳයි දැන් අපි මේ message එක වෙනුවට අපි හදාගත්තු game manager එකේ තියෙන game manager script එකේ තියෙන මේ void game over කියන function එක call කරන විදිහට මෙතනින් හදාගමු. හොඳයි ඒකට මම මේ debug log එකේ තියෙන මේ message එක මන් delete කරගන්නවා. ඊළඟට මේ ස්ක්‍රිප්ට් එක ඇතුළට අපේ ගේම් මැනේජර් ස්ක්‍රිප්ට් එක ලෝඩ් කරගන්න ඕනේ. ඒකට අපි යුනිටි වලින් දීලා තියෙන find object of type කියන මෙතඩ් එක පාවිච්චි කරන්න යන්නේ. ඒකට මම මුලින්ම find object of type කියලා මෙතන type කරගෙන ඊළඟට ඒ object එක මොකද්ද කියලා අපි මේ විදිහට type කරගන්න ඕනේ. object එක තමයි ගේම් මැනේජර්. ගේම් මැනේජර් type කරගෙන ඊළඟට වරහන් යොදා ගන්නවා. ඊට පස්සේ වරහන් වලින් පස්සේ ඩොට් එකක් තියලා අපි මේ ගේම් ඔබ්ජෙක්ට් එකේ කෝල් කරන ෆන්ක්ෂන් එක මොකද්ද කියලා මෙතෙන්ට දෙන්න ඕනේ. අපි කෝල් කරන ෆන්ක්ෂන් එක මේ ලිස්ට් එකට එන්න ඕනේ. ඒ වුණාට ගේම් ඕවර් කියන ෆන්ක්ෂන් එක මේ ලිස්ට් එකට ඇවිල්ලා නැහැ. ඒකට හේතුව අපි මේ ගේම් මැනේජර් ස්ක්‍රිප්ට් එකේ මේ void game over කියන ෆන්ක්ෂන් එක private function එකක් විදිහට තමයි ලියාගෙන තියෙන්නේ. ඉතින් අපි මේ void game over කියන එක මුලට public කියලා මේ function එක නම් කරගන්න ඕනේ. public කියලා type කරගන්නවා. ඊළඟට ඒ script එක save කරලා ආයේ
player collision කියන script එකට මම යනවා. ඊළඟට ආයෙ මෙතන මේ dot එක මකලා ආයෙ dot එක type කරද්දි අපිට බලා ගන්න පුළුවන් අපේ game over කියන function එක මේ list එකට එනවා. ඊළඟට අපි මේ විදිහට වරහන් යොදාගෙන line එක semicolon එකෙන් close කරමු. ඊළඟට script එක save කරගෙන අපේ unity වලට ගිහිල්ලා අපි game එක play කරලා බලමු. මේ player collision එකක් detect කරාම console එකට message එක එනවද කියලා. හරි, game over කියන message එක ආවා. ඊළඟට අපිට game over වෙන්න තවත් ක්‍රමයක් තියෙනවා. ඒක තමයි මේ player ground plane එකෙන් පහළට වැටුනම game එක over වෙන්න ඕනේ. හොඳයි, අපි දැන් බලමු ඒක කරගන්නේ කොහොමද කියලා. ඒක කරගන්න මම player ගේ player movement කියන script එකට යනවා. ඊළඟට අපි කරගන්න ඕනේ අපේ player යම්කිසි මට්ටමකට මේ y axis එකේ පහළට ගියාම අපේ game manager එකේ තියෙන game over කියන function එක call කරන්න හදාගන්න එක. හොඳයි, මම ආයේ player movement කියන script එකට ගිහිල්ලා අපේ මේ line වලට පස්සේ ආයේ මම if statement එකක් යොදා ගන්නවා. player යම්කිසි මට්ටමකට වඩා පහළට ගියාම game over කියන function එක call කරන්න කියලා. if වරහන් ඇතුලේ rb.position.y කුඩායි නම් එකට වඩා float number එකක් නිසා f අකුර දාගන්නවා. ඊළඟට මම ඒකට function එක call කරනවා. අපි player collision script එකේ ලියාගත්තා වගේම find game object අපේ game manager කියන object එක ඊළඟට වරහන් යොදාගෙන dot game over කියන function එක. ඊළඟට අපි එතෙන්ටත් වරහන් යොදාගෙන semicolon එකෙන් line එක close කරගනිමු. මෙතන මට පොඩි වැරද්දක් වුණා. මෙතෙන්ට අපි බිඳුව කියලා දෙමු. අපේ player ගේ y axis එක බිඳුවට වඩා අඩු වුණොත් මේ function එක call කරන්න කියලා. හොඳයි, මම මෙතෙන්ට බිඳුව දාගෙන script එක save කරලා ආයෙ unit වලට ගිහිල්ලා අපේ player ground plane එකෙන් එළියට අරගෙන ගිහිල්ලා බලනවා අපේ game over කියන message එක එනවද කියලා. හොඳයි, අපිට දැන් බලා ගන්න පුළුවන් මේ විදිහට message ගොඩාරියක් අපිට එන්න ගත්තා. අපිට ඇත්තටම අවශ්‍ය එක message එකයි. අපිට ඇත්තටම අවශ්‍ය මේ function එක එකපාරක් විතරක් call කරන්න. ඒකට මම ආයේ game manager එකේ game manager කියන script එකට ගිහිල්ලා මෙතෙන්ට boolean එකක් යොදා ගන්නවා game එක over වුණාද කියලා දැනගන්න. ඒකට මම මෙතන bool game has ended කියලා boolean එක නම් කරගන්නවා. ඒක මම සමාන කරගන්නවා false කියලා. හොඳයි, ඊළඟට අපි කරගන්න ඕනේ මේ function එකෙන් අපේ මේ boolean එක true කරගන්න එක. ඒකට මම මේ message එකට කලින් මේ විදිහට අපේ boolean එක true කරගන්නවා. game has ended සමානයි true කියලා. හොඳයි, මේ function එක එකපාරක් විතරක් call කරන්න ඕන නිසා අපි ඒක if statement එක ලියාගමු. ඒකට මම if වරහන් ඇතුලේ game has ended සමානයි නම් false වලට curly brackets මේ විදියට මෙතෙන්ට curly bracket එකකුත් ඊළඟට මේ line එකේ අවසානෙට curly bracket එක මේ විදියට close කරන එකකුත් දාගන්නවා. හොඳයි, ඊළඟට අපි මේ script එක save කරලා ආය අපේ unity වලට ගිහිල්ලා game එක play කරලා බලමු අපිට මේ message එක කීපාරක් එනවද කියලා. හොඳයි, අපිට බලා ගන්න පුළුවන් අපිට game over කියන message එක එකපාරයි ආවේ. අපිට ආය game එක මේ විදියට play කරලා බැලුවොත් අපේ player මේ විදිහට ඉස්සරහට යද්දි මේ බාධකයක හැප්පුණාට නවතින්නේ නැහැ. එක දිගටම බාධකවල හැප්පීගෙනම ඉස්සරහට යනවා. අපිට එහෙම වෙන්න අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය බාධකයක හැප්පුණාම අපේ player නවතින්න. ඉතින් අපේ player මෙහෙම ඉස්සරහට යන්නේ අපේ මේ player ගේ තියෙන player movement කියන script එක නිසා. ඉතින් අපිට කරන්න තියෙන්නේ අපේ මේ player බාධකයක හැප්පුණාම අපේ මේ player movement කියන script එක disable කරගන්න එක. ඒක කරගන්න හරිම ලේසි. ඒකට අපි player collision script එකට ගිහිල්ලා අපි මේ if statement එකටම ලියාගනිමු find game object of type කියලා. ඊළඟට අපේ game object එක player movement කියන script එක ඊළඟට වරහන් යොදාගෙන dot ඊළඟට enable සමානයි
folds කරගන්න ඕනේ. ඊළඟට line එක close කරගන්න semicolon එකෙන් ඊළඟට script එක save කරලා අපි ආයේ unit වලට ගිහිල්ලා game එක play කරලා බලමු මොකද වෙන්නේ කියලා. හොඳයි අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට collision එකක් සිද්ධ වුණ ගමන්ම අපේ player movement කියන script එක disable වුණා. හොඳයි ඊළඟට අපි කරගන්න ඕනේ අපේ මේ player එකට collision එකක් සිද්ධ වුණොත් හරි අපේ මේ ground plane එකෙන් පහළට වැටුණොත් හරි අපේ මේ level එක ආයේ restart වෙන්න හදාගන්න එක. ඒක කරගන්න ඕනේ අපේ මේ game manager එක හරහා අපි game manager script එකට ගිහිල්ලා ඒකට අපිට මෙතන using tag එකක් අවශ්‍ය වෙනවා. Unity engine එකේ scene management කියන using tag එක. ඒකට මම using unity engine dot scene management කියන using tag එක පාවිච්චි කරනවා. ඊළඟට අපි අලුත් function එකක් ලියාගනිමු restart කියලා. ඒකට මම void restart කියලා type කරගෙන මේ curly brackets යොදාගෙන මේ විදිහට function එක හදාගන්නවා. මතක තියාගන්න අපි function එකක් ලියද්දි මේ පළවෙනි අකුර capital වෙන්න ඕනේ. මම මේක capital කරගන්නවා. ඊළඟට මේ function එක ඇතුලේ මම scene manager dot කියලා type කරගත්තම අපිට scene එකට කරගන්න පුළුවන් ගොඩක් දේවල් මේ list එකෙන් බලා ගන්න පුළුවන්. අපි මේ load scene කියන එකෙන් අපේ මේ scene එක ආයේ load වෙන විදිහට හදාගමු. ඒකට load scene අරගෙන ඊට පස්සේ වරහන් ඇතුලේ අපේ quotation mark ඇතුලේ අපිට load වෙන්න ඕන scene එක මොකද්ද කියලා මෙතන type කරගන්න ඕනේ. අපිට දැනට load කරගන්න අවශ්‍ය අපේ මේ project එකේ තියෙන මේ level 1 කියන scene එක. ඉතින් මෙතෙන්ට level 1 කියලා type කරගෙන මේ line එක close කරගන්නවා. ඊළඟට අපේ මේ game over කියන function එක ඇතුලේ මේ restart කියන function එක call කරන්න මෙතන අපේ if statement එකට පස්සේ මේ restart කියන function එක ලියාගන්න ඕනේ. ඒකට මම restart කියන function එක අරගෙන වරහන් යොදලා semicolon එකෙන් මේ විදිහට close කරගන්නවා. ඊළඟට මේ script එක save කරගෙන අපි unit වලට ගිහිල්ලා බලමු අපේ level එක restart වෙනවද කියලා. හොඳයි දැන් අපිට බලා ගන්න පුළුවන් අපේ මේ player collision එකක් සිද්ධ වෙච්ච ගමන් අපේ level එක restart වෙනවා. ඒ වගේම අපේ layer මේ ground plane එකෙන් වැටිච්ච ගමන් අපේ level එක ආයෙ restart වෙනවා. නමුත් මේ විදිහට කරද්දි පොඩි ප්‍රශ්නයක් එනවා. අපිට level 2 3ක් හදාගත්තම අපිට හැමතිස්සෙම load වෙන්න ඕනේ level 1 නෙමෙයි. අපිට load වෙන්න ඕනේ ඒ වෙලාවේ අපි play කරන level එක. ඉතින් ඒ වෙලාවේ අපි play කරන level එක load වෙන්න අපි මෙතෙන්ට level 1 කියලා දෙන්නේ නැතුව අපි මෙතෙන්ට scene manager dot get active scene ඊළඟට වරහන් යොදාගෙන dot name කියන එක මෙහෙම යොදා ගන්නවා. එහෙම යොදාගත්තම අපිට ඒ වෙලාවේ active වෙලා තියෙන scene එකේ name එක අපේ මේ වරහන් ඇතුළට automatically game එක run වෙද්දී එනවා. හොඳයි මේ විදිහට අපි save කරගෙන අපි ආයෙ පාරක් game එක play කරලා බලමු. අපේ level එක restart වෙනවද කියලා. හොඳයි. දැන් අපේ game එක play කරද්දී අපිට බලා ගන්න පුළුවන් අපේ මේ play object එක මේ collision එකක් සිද්ධ වුණ ගමන්ම ඒ සැනින්ම අපේ level එක ආයෙ restart වෙනවා. ඉතින් අපිට මේ විදිහට මෙහෙම collision එකක් සිද්ධ වුණ ගමන් level එක restart වෙද්දී එච්චර game එක ලස්සන නැහැ. අපිට අවශ්‍ය ටිකක් මේ collision එක සිද්ධ වෙලා ඒ collision එකෙන් අපේ මේ බාධක එහෙම එහාට මෙහාට විසිරලා යනවා පොඩ්ඩක් පෙනිලා ඊළඟට අපේ level එක restart වෙන්න. හොඳයි ඒක කරගන්න අපි ආයේ game manager script එකට යනවා. script එකට ගිහිල්ලා අපි මේ restart කියන එක invoke කියන method එකට run කරමු. ඒකට අපි මෙතන invoke කියලා type කරගෙන ඊළඟට වරහන් ඇතුලේ quotation mark ඇතුලේ අපේ run වෙන්න ඕන function එක මොකද්ද කියලා ලියා ගන්නවා. මම restart කියලා මෙතන ලියා ගන්නවා. ඊළඟට කමා එකක් තියලා අපිට කොච්චර වෙලාවක් මේක delay වෙන්න ඕනද කියලා අපිට තප්පර ගන්න දෙන්න පුළුවන්. මම තප්පර දෙකක් දීලා ඒක float number එකක් නිසා F අකුර දීලා මේ විදිහට close කරගන්නවා. හරි දැන් අපි game එකට ගිහිල්ලා game එක play කරලා බලමු
මොකද වෙන්නේ කියලා අපිට දැන් මෙතනින් error message එකක් ආවා අපි console එකට ගිහිල්ලා බලමු මොකද්ද මේ error එක කියලා අපි මේ ආපු error message එක උඩ මෙහෙම double click කරාම අපිට ඒ error එක තියෙන line එක පෙන්වනවා ඔව් අපි මෙතන invoke කියන එක මේ I අකුර simple type කරගෙන තියෙන්නේ අපි I අකුර capital කරගන්න ඕනේ හරි ඊළඟට ආයේ script එක save කරගෙන unity වලට ගිහිල්ලා බලමු මුකුත් error එකක් එනවද කියලා දැන්ට නම් මුකුත් error එකක් පෙන්වන්නේ නැහැ අපි game එක play කරලා බලමු හරි game එක හොඳට play වුණා දැන් මෙතන තප්පර දෙකක් delay වෙලා තමයි අපේ game එක ආයෙ restart වෙන්නේ මට තප්පර දෙකක් වැඩි වගේ ඒක නිසා මම මෙතන එක තප්පරයක් delay වෙන්න මෙතන 1F කියලා දාගෙන ආයෙ script එක save කරගෙන game එක play කරලා බලනවා delay එක ඇතිද කියලා ඔව් එක තප්පරයක් හොඳයි ඊළඟට ආයෙ අපි play කරලා බලමු අපේ මේ ground plane එකෙන් වැටුනමත් ඒ විදිහටම තප්පරයක delay එකක් එනවද කියලා හරි හොඳයි ආයෙ මම project window එකට ගිහිල්ලා අපේ මේ game manager කියන මේ script එක අපේ script කියන folder එකට මේ විදිහට දාගන්නවා හරි මේ වීඩියෝ එකට මම කතා කරන්නේ මෙච්චරයි අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු ඊට පස්සේ මොකද කරන්නේ කියලා. ඔයාලා තවත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් මේ යාළු ප්‍රොඩක්ෂන් අපේ channel එකට subscribe වෙන්න notification bell එක අනිවාර්යෙන් on කරන්න ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙන බලාපොරොත්තුෙන් මම සමුගන්නවා.